අද දින පැවති මාධ්‍ය හමුවකදී විදුලි බිල වැඩිවීම සම්බන්ධයෙන් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අදහස් පළ කළා. මෙම සංශෝධනයත් සමග ඉදිරියේදී අඛණ්ඩව විදුලිය සැපීමට උන් බලාපොරොත්තු වන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. විශේෂයෙන්ම මේ පිළිබඳව මේ අයක්‍රමය වෙනස් කිරීමට යෝජනා කිරීමට පෙර අපේ පැත්තෙන් වියදම් කළමනාකරණය කරගන්න ඒ ක්‍රමය ඒ තිබෙන බර අඩු කරගන්න අපේ පැත්තෙන් කාර්යක්ෂමතාවය වැඩි කරගන්න අපේ පැත්තෙන් තවත් ගන්න පුළුවන් විකල්ප විශාල ප්‍රමාණයක් පිළිබඳව මාස කීපයක් සාකච්ඡා කිරීමෙන් පසුව තමයි අවසාන වශයෙන් අපිට ගන්න තියෙන තීන්දුව හැටියට තමයි ඒ ගාස්තු සංශෝධනය කියන තීන්දුව ගන්න අපිට සිද්ධ වෙලා තියෙන්නේ. එනිසා මේ පිළිබඳව විශේෂයෙන්ම ආණ්ඩුවකට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, ජනාධිපතිවරයෙක්ට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, අමාත්‍යවරයෙක්ට ගන්න පුළුවන් අපහසුම තීන්දුව, ආයතනයකට විදුලි බල මණ්ඩලයේ හැටියට නිලධාරීන්ට ගන්න පුළුවන් අපහසුම තීන්දුව තමයි අරගෙන තියෙන්නේ. ඒ වගේම මේ තීන්දුව තව තවත් අපහසු වෙන්නේ ඔබ තමුන්නාසලා දන්නවා. පසුගිය කාලේ විවිධ ක්‍රමවලින් බදු සංශෝධන සිදු කරන්න සිද්ධ වුණා, වෙනත් අයක්‍රම වෙනස් කරන්න සිද්ධ වුණා. ඒ වගේම මැතිවරණ කාලයක් සඳහා රජයක් හැටියට මුහුණ දීලා තියෙන අවස්ථාවක්. ඒ නිසා ඒ පිළිබඳව අපි කනගාටුව පළ කරනවා. පළමුවෙන්ම ජනතාව මත මේකේ අපි කිසිම අදහසක් නැහැ. ජනතාව මත පමණක් බර පටවලා මේ ක්‍රියාවලිය කරගෙන යා යුතුයි කියන එක නෙවෙයි රජයේ හෝ අපේ මතය වෙලා තියෙන්නේ. නමුත් විකල්ප පිළිබඳව අපි අධ්‍යයනය කිරීමෙන් පසුව අපිට අවසාන වශයෙන් ගත හැකි අවසන් විකල්ප තීන්දුව හැටියට තමයි මේ තීරණයට අපිට එළඹීමට අකමැත්තෙන් වුණත් අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ අනුව ඊයේ දවසේ මහජන උපයෝගිතා කොමිසමේ බහුතර සමාජිකයන්ගේ කැමැත්තෙන් මේ අයක්‍රමය සඳහා අපිට අවසරය ලැබිලා තියෙනවා. ඒ අනුව පළවෙනි කාරණාව තමයි මේ අයක්‍රමය ලැබීම නිසා පසුගිය අවුරුද්දේ ජනවාරි මාසේ ඉඳලා දැන් 2022 ජනවාරි මාසේ තමයි අපි පැයක විදුලි කප්පාදු ආරම්භ කරන්නේ. ජනවාරි මාසේ පැයකින් ආරම්භ කරපු විදුලි කප්පාදුව පෙබරවාරි මාසෙ වෙනකොට පැය දෙකහමාරක් දක්වා වර්ධනය වුණා. පසුගිය අවුරුද්දේ මාර්තු මාසෙ වෙන විට විශේෂයෙන්ම පසුගිය අවුරුද්දේ උසස් පෙළ සමය වෙන විට පැය 7 විනාඩි 30ක විදුලි කප්පාදුවක් බවට පරිවර්තනය වුණා. ඒ වගේම මාර්තු මාසයේ අවසාන වන විට ඔබට මතක ඇති හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නිවස ඉදිරිපිට උද්ඝෝෂණ තත්ත්වයට ඇති වුණේ පැය 16ක පමණ කාලයක් විදුලි කප්පාදු කරන්න සිදුවීම නිසා. එනිසා ජනතාව විශාල වශයෙන් අපහසුතාවයට පත් වුණා. රාත්‍රී කාලයේ විදුලිය ලබා දෙන ප්‍රමාණයට වැඩිය විදුලිය කප්පාදු කරන ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. සෝ මේකට හේතු ගණනාවක් තිබුණා. එක පැත්තකින් අපිට ඉන්ධන අවශ්‍ය අනිකුත් දැවිතෙල් නැප්තා බොරතෙල් ආනයනය කිරීමේ තිබුණු විදේශ විනිමය හිඟය රුපියල් වල තිබුණු අඩුපාඩු එවැගේම අධික පිරිවැයක් ගල්ලඟුරු දැවිතෙල් ඉන්ධන වගේ දේවල් වලට වැය කරන්න සිදුවීම බැංග අවසේ ඉඳලා මේ රටේ සියලුම පුරවැසියන්ට අඛණ්ඩව විදුලිය ලබා දීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න කියලා. ඒ අනුව ඊයේ රාත්‍රී අපිට මේ අයක්‍රමය පිළිබඳව අතරම පෙරේදා තමයි අපිට අයක්‍රමය සම්මත වුණා කියන එක අපි දැක්කේ මාධ්‍ය තුලින්. විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමේ සභාපතිවරයා කරලා තිබුණු මාධ්‍ය නිවේදනයක් එතුමා කරපු ප්‍රකාශයක් තුලින් අපි දැක්කා බහුතර සමාජිකයන් මේ සඳහා කැමැත්ත ලබා දීලා තියෙනවා කියන එක. එනිසා අපි පෙර සූදානමක් හැටියට ඊයේ දවසේ බැංකු සමග සාකච්ඡා කරා. ඊයේ සවස අපිට නීත්‍යානුකූල ලැබුණාට පස්සේ අපිට බැංකු වලින් තහවුරු කරා විශේෂයෙන්ම ලංකා බැංකුව හරහා රුපියල් බිලියන 22ක අමතර ණය මුදලක් අපිට ගල්ලඟුරු මිලදී ගැනීමේ කටයුතු වෙනුවෙන් කඩිනමින් ලබා දීම සඳහා ඊ එකඟතාවය පළ කරා. ඒ වගේම මහජන බැංකුව හරහා අපි රුපියල් බිලියන 50ක අමතර ණය ක්‍රමයක් අපි ඉල්ලා සිටියා. විශේෂයෙන්ම අපේ තිබුණු පුනර්ජනීය බලශක්ති සැපයුම් කරුවන්ට අපිට කිසිසේත්ම ගෙවීමට පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒ වගේම මේ කනිත් තෙල් නීතිගත සංස්ථාවෙන් ලබා ගන්න ඉන්ධනවලට දැනට ගත්තොත් එහෙම කනිත් තෙල් නීතිගත සංස්ථාවට ගෙවන්න තියෙනවා අද උදෑසන වන විට
රුපියල් බිලියන 118ක්. එතකට එක පැත්තකින් විදුලි බල මණ්ඩලයේ ඍජුවම ලබාගත් ඉන්ධන සහ විදුලි බල මණ්ඩලයට විදුලිය ලබා දීපු පෞද්ගලික බලාගාර ලබාගත් ඉන්ධන සහ දැවිතෙල් වලට. එනිසා මේ සඳහා තමයි අපිට තිබුණ විශාලම බරපතල ගැටලුව තිබුණේ. එනිසා ලංකා ඛනිත් තෙල් නීතිගත සංස්ථාවට සංස්ථාවෙන් අවශ්‍ය ඉන්ධන ඒ කියන්නේ නැප්තා දැවිතෙල් ලබා ගැනීම වෙනුවෙන් අවශ්‍ය ණය පහසුකම් සහ මුදල් ලබා ගැනීමටත් මූලික ගඟතාවයක් බැංකු විසින් ඊයේ සවසම අපිට ලබා දීලා තියෙනවා. ඒ අනුව අපි ජනාධිපතිතුමාගේ ඉල්ලීම අනුව සහ අපේ ඒ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමත් සමග විශේෂයෙන්ම අපිට පුළුවන් වෙනවා අද දවසේ ඉඳලා අපි අඛණ්ඩ විදුලි සැපයීමක් සඳහා දිවයින පුරාම ඒ කටයුතු කරන්න. ඒ වගේම මම පිළිගන්නවා චෝදනාවක් තියෙනවා විදුලි බල මණ්ඩලයට සහ විදුලි බල අමාත්‍යංශයට විදුලි බල මණ්ඩලයේ තියෙන කාර්යක්ෂමතාවය සහ වියදම් කළමනාකරණය කර ගැනීම පිළිබඳව. අපි පහුගිය මාස කීපේ විවිධ පියවරන් අරන් තියෙනවා මේ විදුලි බල මණ්ඩලයේ තියෙන අපේ තියෙන වියදම් කළමනාකරණය කර ගැනීම සඳහා. නමුත් අපිට තියෙන අභියෝගය තමයි විශේෂම ගල්ලංගුරු දැවිතෙල් වැනි දේවල් අපිට ලබා ගැනීම සඳහා ඍජුව මුදල් ලබා දෙන සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම මම දැක්ක පහුගිය දවස්වලත් මාත්‍රිකාවක් හැටියට දිනවා ගල්ලංගුරු මිල දී ගන්න මිල ගණන් පිළිබඳව. මේ මිල ගණන් කියලා කිව්වම මේක වැරදියට අවබෝධ කරගන්නවා බොහෝ දෙනෙක්. දැන් අපිට අත්පිට මුදලට ගන්න පුළුවන් නම් ඒ කියන්නේ ඕනම ඔබ දන්නවා ඕනම වෙළඳසැලකින් ගිහිල්ලා අපි අත්පිට මුදලට ගන්නකට තියෙනවා එක මිලක් අපි ණයට ගන්නකට තියෙනවා තව මිලක් තියෙනවා. ඒතර අපි මේ පහුගිය කාලෙම අපිට සිද්ධ වෙලා තියෙන්නේ අපිට තිබෙන අය ක්‍රමයෙන් අපිට ලැබෙන මුදල ප්‍රමාණවත් නොවීම නිසා අපිට සිද්ධ වුණේ පහුගිය කාලේ පුරාවටම අත්පිට මුදලට නෙවෙයි ණය කාලයන් වලට අපිට මිලදී ගැනීම සිදු කරන්න. ඒ නිසා මම හිතනවා මේ අය ක්‍රමයේ ක්‍රියාත්මක වීමත් සමග ඉදිරි කාලයේදී ප්‍රසම්පාදන කටයුතු කිරීමේදී විදුලි බල මණ්ඩලයට මීට වඩා අඩු මුදල් වලට ගල්ලංගුරු ලබා ගැනීමට සහ ඉන්ධන ලබා ගැනීමට ඍජුව ලබා ගැනීමට. දැන් මම කිව්වේ විදුලි බල මණ්ඩලයට ඛනිත් තෙල් නීතිගත සංස්ථා මත යැපෙන්න එපා. ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හරහා දැනටමත් ඔවුන්ගේ නියෝජිතයන් පත් කරලා තියෙනවා. ඒකේ සම්පූර්ණ ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ ඉන්දියානු රජයෙන්, ඉන්දියානු එක්සිම් බැංකුවෙන්. ඔවුන් තමයි ප්‍රසම්පාදන කටයුතු අවශ්‍ය උපකරණ සවිකිරීම් කටයුතු ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය පමණයි අපි අපේ පැත්තෙන් සහ තෝරා ගැනීමේ සහාය පමණයි අපේ පැත්තෙන් අපි ලබා දෙන්නේ විදුලි බල මණ්ඩලයත් සුනිත් බල ශක්ති අධිකාරියත් අමාත්‍යංශය හැටියට අපි ඒක කඩිනම් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉලක්කගත කරේ ආගමික සිද්ධාස්ථාන වලට නම් අපි වෙන් කළ තියෙන්නේ එක ආගමික සිද්ධාස්ථානයක් වෙනුවෙන් කිලෝවට් 5ක සූර්ය පැනලයක් ලබා දීම. ඒතර අඩුම තරමේ ඒකක 550ක් 600ක් ආවරණ ආකාරයට. ඒ කියන්නේ රුපියල් සාමාන්‍යයෙන් රුපියල් 35000ක 40000ක විදුලි ගාස්තුවක් කළමනාකරණය වෙන ආකාරයේ සූර්ය පැනලක් ලබා දීම. නමුත් පාසල් වලට අනිකුත් අධ්‍යාපන ආයතන වලට අපි ඉලක්ක කරන අනිකුත් රජයේ ගොඩනැගිලි වලට ඔවුන්ගේ සම්පූර්ණ පිරිවැය ආවරණය වීම සඳහා තමයි අපි මේ වහල පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මීට අමතරව පළාත් සභා මට්ටමින් තවත් ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක වෙනවා. පළාත් සභා මට්ටමින් පළාත් සභා පාසල් සහ රෝහල් පද්ධතිය සහ ජාතික රෝහල් පද්ධතිය සෞඛ්‍ය අමාත්‍යංශය මගින් දැනටමත් එම අමාත්‍යවරු දෙපළ මේ වන විට කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරලා එම තියෙන වහල පද්ධතිය පාවිච්චි කරලා සූර්ය බලය ලබා දීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න යනවා. ඒ තුලින් ඒ පිරිවැය අඩු කරගන්න. ඒ වගේ මේ ගාස්තු ක්‍රමය තුල අපි ඇත්තටම යෝජනා කරේ සමහරලාවට දැන් සහන ලබා දිය යුතු ඉලක්කගත කණ්ඩායම් ඉන්නෝ, සමහර කණ්ඩායම් ඉන්නෝ සහන ලබාගෙන තිබෙනෝ දීර්ඝ කාලයක් සංසුදෙන් නොවෙච්ච නිසා. දැන් මේකේ ගත්තොත් එම බැංකු එහෙම තිබුණේ ඉතාමත්ම අඩු අය ක්‍රමයක් යටදී තිබුණේ. එතකට තට්ටු නිවාස තෝරාගත්ත තට්ටු නිවාස තිබුණා කොට්ටාසයක්. ඒ තට්ටු නිවාස වලට තිබුණෙත් ඒ ගාස්තු ක්‍රමය යටදී වෙනත් අය ක්‍රමයක්. එතකට ගත්තොත් එහෙම අපේ සමහරට මහා පරිමාණෙන් කරන කර්මාන්ත ශාලා ගබඩා. දැන් ගබඩා ඉස්සර රජය යටදී සියලුම ගබඩා පැවති හින්දා තමයි බොහෝ දුරට සහනයක් දීලා තිබුණේ. හැබැයි දැන් වෙයා හවුසස් කියන ඒවා ඒක තිබුණෙත් වෙනමම කැටගරි එකක් ඇතුලේ. ඒ නිසා ඒවා සියලම වෙනස් කළා තියෙනවා. ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මහජන උපිත කොමිසමේ අපිට ලබා දීලා තියෙනවා තවර නිර්දේශ කීපයක් දීලා තියෙනවා. විශේෂම වීදි ලාම්පු පිළිබඳව අපිට නිර්දේශයක් ලබා දීලා තියෙනවා. ඒ සමාජිකයන් වීදි ලාම්පු වලටත්
නිකරුණේ දැල්වෙනනි වීදි ලාම්පු වෙනුවට ඒ පළාත් පාලන ආයතන මට්ටමින් සහ මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඔවුන් භාවිතා කරන ඒ වීදි ලාම්පු වලට අය ක්‍රමයක් ක්‍රියාත්මක කරලා ඒක පළාත් පාලන ආයතන වලින් අය කර ගැනීම සඳහා යෝජනා කරලා තියෙනවා ඒකත් අපි ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා දැන් ඔබතුමා කියපු ආකාරයට කර්මාන්ත වලට මේ අඩුවෙන් වැඩි කරලා තියනවා කියලා කිව්වට අපිට ඊයේ දවසේ දිගටම දිගින් දිගටම කර්මාන්ත කරුවන්ගෙන් චෝදනා එල්ල වුණේ කර්මාන්ත වලට විශාල වැඩි කිරීමක් කරලා තියනවා මේක දරා ගන්න බෑ කියන එක. ඒතර රජයේ හැටියට ගන්න තියෙන තීන්දුව තමයි විශේෂයෙන්ම කර්මාන්ත ශාලා වලට ඒ ක්‍රොස් සබ්සිඩි එක යටතේ යම් සහනයක් ලබා දිය යුතුයි කියන පදනමේ හිටියේ මොකද ඒ කර්මාන්ත තරඟ කළ යුතුයි කලාපීය වශයෙන් තියෙන අනිකුත් කර්මාන්තත් එක්ක. එතකොට අපේ කලාපීය කර්මාන්ත ගත්තොත් එහෙම අපි තරඟ කරන්නේ බංග්ලාදේශය වියට්නාමය වැනි රටවල් එක්ක තමයි අපි ඇඟලුම් කර්මාන්තේ ගත්තත් අපනයන කර්මාන්ත ගත්තත් අපි තරඟ කරන්නේ. එතකොට අපි තරඟ කිරීමේදී ඔවුන්ට අවාසියක් ඇති වෙනවා නම් කර්මාන්ත කරුවන්ට අපේ අපනයන ආදායම අඩු වීමක් සිද්ධ වෙනවා නම් මොකද වියදම වැඩි වීම තුලින් ඔවුන්ට තරඟ කරන්න බැරි නම් ගෝලීය වශයෙන් තියෙන අනෙකුත් වෙළඳ පොළවල් වල ඒ බැටලුව ආර්ථිකයට විශාල බලපෑමක් ඇති වෙනවා. ඒ නිසා තමයි අපි මුදල් අමාත්‍යාංශය විවිධ ආයතනත් එක්ක සාකච්ඡා කරලා කටයුත්ත කරේ. දැන් ඔබතුමාලා දැන් ජනතාව පිට දැඩි බලක් දාලා තියෙනවා. ඇයි ඔබතුමාලා පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට ඔබතුමාලට මේ සම්බන්ධයෙන් කැපකිරීම කරන්න සහ ජනතාවගේ යොදිතිය ඔබතුමාලා. ඇයි ඔබතුමාලට මේ ජනතාව වෙනුවෙන් පොඩි බරක්වත් ඔබතුමාලට දරන්න බැරි? මොන වගේ බරක්ද ඔබ කියන්නේ? ඇයි ඔබතුමාලා ඔබතුමාලගේ රක්ෂණය වැඩි කරගත්තා? මම දන්න විදිහේ ඒ වගේ දේවල් අඩු කරලා ඇයි ජනතාවට යම් කිසි සහනයක් එහෙම දෙන්නේ ඔබතුමාලා? ලොකු වැටුපක් ගන්නවද මේ ඉන්දර දීබනා නිවාස මුදල් කීයක් විතරද මල ගන්නවනේ? නෑ ඔබතුමා කියන්නේ මම දැන් මම මේ බලන්නේ ඔබතුමා නොදන්න දේවල් බොහෝ දේවල් ඔබතුමා දිගින් දිගටම මේ මාධ්‍ය හමුවේ තුල ප්‍රකාශ කරනවා. කරුණාකරලා මතක තියාගන්න අපි වියදම් කළමනාකරණය කිරීමේදී රජයේ සියලුම ආයතනවල වගේම දේශපාලඥයන් හැටියට අමාත්‍යවරුත් සියලු දෙනා ඒ සියලුම කප්පාදු කිරීම වලට අපි එකඟ වෙලා වැඩ කරන්නේ. ඒ නිසා කවුරුවත් මෙතන මේ වැටුප් බලාගෙන මේකෙන් හම්බෙන වේතනයක් බලාගෙන එහෙම තීන්දු තීරණ ගන්න නෙවෙයි මේකට ඇවිල්ලා තියෙන්නේ. ඒක කරුණාකරලා තේරුම් ගන්න. නිසා විශේෂයෙන්ම ජනතාව මත බරපැටවීම නෙවෙයි රජයේ මූලික අරමුණ බවට පත් වෙලා තියෙන්නේ පුළුවන් තරම් වියදම් කප්පාදු කිරීම. ඒ නිසා රජයේ ආයතන වෙන්න පුළුවන් පෞද්ගලිකව වෙන්න පුළුවන් ඒ සියලු දේම අපි සීමාවන් කළා තියෙනවා. අපේ තිබෙන ඉන්ධන සීමාවන්, අපේ තිබෙන ගමන් සීමාවන්, අපේ තියෙන වියදම් සීමාවන් සියලු දේම කළා තියෙනවා. මමට කියන්න පුළුවන් පෞද්ගලිකවම මේ අමාත්‍යංශයේ හෝ ඊට පෙර අමාත්‍යංශවල වැඩ කටයුතු කිරීමේදී අපි වේතන බලාගෙන දීමනාවන් බලාගෙන ඒවා ලබා ගැනීම වෙනුවෙන් සටන් කිරීමක් නෙමෙයි කළා තියෙන්නේ. එහෙම සටන් කරපු කොටස් ඇති ඒ පිරිසට ඔබ චෝදනාව ඉල්ල කරන්න. ඒ ඉල්ලීම කරන්න. පාර්ලිමේන්තුවේ යම් තීන්දුවක් ගන්නවා නම් ඒ පාර්ලිමේන්තුවේ ගන්නේ ආණ්ඩු පක්ෂේ පමණක් නෙවෙයි. ඒ ආණ්ඩු පක්ෂේ විපක්ෂය සියලු දෙනා එකට ඉන්න තැන. ඒ නිසා අපි අපේ පැත්තෙන් වියදම් කළමනාකරණය කිරීම පිළිබඳව පියවර අරන් තිනවා කියන එක පිළිබඳව අපිට සෑහීමට ලපත් වෙන්න පුළුවන්. තවත් අපි කප්පාදු කරන්න පුළුවන් වෙලාවට අපි කප්පාදු කරන්න බලාපොරොත්තු වෙනවා.